අවසරස්සානස උදේවරුවේ අර මහත්තයෙක් ඇහුවා මේ මස්මාළු ගැන. ඒකට ස්වාමීන් වහන්සේ කිව්වා කාරණා පහක් එතන මේ යෙදෙන්න ඕන ඒ ප්‍රාණඝාතයේ මේ වෙන්න. එතකොට දැන් අපි කඩේකින් මස්මාළු කරවල ඒවා ගත්තොත් එතන මේ එතන අරාවක් නැහැ. ඒක කර්මයක් තියෙනවා. නමුත් කර්ම පටයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. නැහැ. දැන් මේකේ හේතුව දැන් ඔබ ගිහිලා හරක් මස් ගන්නවා කියමු කඩේකින්. එහෙමයි. දැන් ඔය එළදෙනෙක් වෙලා ඉපදුනේ ඔබට මව වූ කෙනෙක්. එහෙමයි. කවදාද? එතකොට ඔබේ අම්මගේ මස් තමා කන්න. මෛත්‍රී වඩන්න පුළුවන්ද? මේක නුදන්න. එතකොට ඔබ ඔය කන්නේ මොනවද? අර දැන් අර අර කවුද අර මන විජේරත්න කියන අම්මගේ මස් මේ කන්නේ කිය? කවුද ඔය අද ඉන්නවා ඔය රේඩියෝ වල එහෙම TNL එකේ විග්‍රහ කරනවා මොන විජේරත්නද කෙනෙක්? එහෙමයි. මේ අම්මගේ මස් කන්නේ. මේ හරක් මස් කන්න එපා මේ අම්මගේ මස් කන්න. ඒක තේරුම් මොකෝ ඔය හරක ඔය එළදෙන ඔබේ අම්මා වෙලා ඉපදිනා. වෙන්න පුළුවන්. 100%ක්ම වෙන්න පුළුවන්. එහෙමයි. ඉතින් දැන් ඔබ තව සතෙකුගේ මස් කනවා නම් ඒ සතා කවදා හරි ඔබේ අම්මා වෙලත් හිටලා තියෙනවා. එහෙමයි. එතකොට ඔබ කන්නේ අම්මගේ මස්. එහෙමයි. මේක මෙනෙහි කරනකොට ඔබට මස් කන්න පුළුවන්. මෛත්‍රී කරන්න පුළුවන්ද? මේ සබ්බ පාන භූත හිතාය අනුකම්පා දයාපන්නෝ වෙන්න පුළුවන්ද? බෑ. මස්කකා පරමෛත්‍රිය ආර්මෛත්‍රිය වඩන්න බෑ. ඉබේම මේ මස්කන එක නවතිනවා පරමෛත්‍රිය වඩනකොට. එතකොට සායනස් දැන් එළවලු පළතුරු එතකොට වී ආහාර මේ අපි කුඹුරු වැඩ කරනකොට ඒවට තෙල් ගහලා මේ මරනවා. එතකොටත් එතන සත්තු මරන්නේ ඒ වෙනුවෙන්. ඒ අපේ දැන් ඒව පාවිච්චි කරන්න බැහැ. අපේ පැරණි කීයටවත්ම එහෙම සත්තු මැරුවේ නැහැ. කීයටවත් මේ 1965 වෙනකොට මේ ලංකාවේ ඔය කෘමිනාශක ඔය වල්නාශක ඔය සත්ව ඝාතනය ඔයගේ සමූල ඝාතනය කරන දේවල් තිබුණේ නැහැ. මේ නවීන කෘෂිකර්මය ග්‍රීන් රෙවලූෂන් කියන එක ආවට පස්සේ තමයි ඔය කෘමිනාශක වල්නාශක කෘෂි රසායන රසායනික පොර ඔක්කොම ආවේ. එතකොට අපි දැන් මේ හාල් කනකොට අපේ චේතනාවක් නැහැ සත්තු මරලා හාල් හැදුවයි කියලා. නමුත් මස් කනකොට අපි 100%ම දන්නවා තතෙක් මරලා ගත්ත මස්. ඉතින් අතනක් දන්නවනේ හැම එකනම සත්තු මරනවා කියලා. එතන දැක්කට ඒක අර කර්මපතයක් නෑනේ. එතන කර්මයක් පොඩි කර්මයක් තියෙන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් මේ හාල් එළවලු කොළ වර්ග පලා වර්ග අල වර්ග මුල් වර්ග ගෙඩිවල් ගන්නකොට අපි දන්නවා මේ තියෙන්නේ මේ ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර පමණයි. මස්සලක් තියෙන ඒ ටිකමනේ. මස්සලක් තියෙන එක නමයි. නමුත් ඒක අනුන්ගේ සතෙක් මරලා ගත්ත මස. මේක 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 මේ ගහකින් කොළේ. එතන එතකොට දැන් පඨවි ආපෝ තේජෝ ආයෝ කියන ඒවා අතෙන්ද ගත්තට අපේ දෘෂ්ටියක් හදාගෙන නේද අතෙන් මස් වලට යන්නේ. හරි. ඉතින් මස් දෘෂ්ටිය හදාගන්න. ඒක තමන්ගේ දැක්මක් නේ. ඒතකොට ඕන කෙනෙකුට ඔය විදිහට තර්ක කරන්න පුළුවන්. නමුත් ඕක තර්ක විතරයි. නමුත් මස් කන එකයි හාල් කන එකයි එකයි කියලා ඔබ වහන්සේ කියනවා. දෙකම එකයි ඔය විදිහට යනකොට. ආ නේද ඒක තමයි දෘෂ්ටිය. මස්කන එකයි බත්කන හාල් උයලා බත්කන එකයි එකයි කියලා ඔබවහන්සේ හිතනවා නම් කියනවනම් ඔබවහන්සේ දිස්ත්‍රික්කත වෙලා තියෙන්නේ. දැන් මෙහෙමයි සානස්. දැන් එතන පඨවි ආපෝ තේජෝ වායෝ නම් ආපෝ තේජෝ වායෝ පඨවි දැන් මෙහෙමයි ආපෝ තේජෝ වායෝ පඨවි කියන මහා භූත හතර විතරක් නෙමේ සතෙක් මරනකොට නාම කොටසත් මරනවා. නමුත් හාල් කනකොට නාම කොටසක් නැහැ. අර ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර විතරයි. තථාගතයන් වහන්සේ දහම දේශනා කරන්නේ තමන්ගේ දෘෂ්ටි ගැලවෙන්නනේ. තමන්ගේ දෘෂ්ටි ගැලවෙන්න විතරක් නෙමෙයි. දෘෂ්ටියකට හිර වෙලානේ හැම එකනම ඔය කරු කියන්නේ.
ඔව් ඔය දෘෂ්ටිගත දැන් කන නොකන එක නෙමෙයි මං කියන්නේ. නෑ නෑ නෑ. දැන් ඔබ වහන්සේ ඔය විදිහට තර්ක කරනවා නම් ඔබ වහන්සේ මිත්‍යා දෘෂ්ටියක් විපරීත දර්ශනයක් ගත විලා. ඇයි එහෙම කියන්නේ? එහෙම කියන්නේ හාල් කන එකයි මත් කන එකයි එකයි කියන්නේ නැහැ. නෑ දැන් ලෝකෙ මට්ටමින් පටවියාපෝ තේජෝ ආයනම සෑම සියලු දෙයක්ම. හරි නමුත් ඒ එක කොටසක් කියන්නේ ඔය පැත්තෙන්නේ. ඒ එක කොටසක් නේ. ඒ රූප කොටස විතරක් නේ. නමුත් මේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරතියෙන් සතෙක් ඕනේ මරන්නේ මරලා මස් ගන්න. ඔව් දැන් මෙතන මරන්න අරහත් කෙනෙක් නෑ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නෑනේ. නාම කොටස නෑනේ. ඒ එතකොට තේරුම් ගන්න මේක ඔය තමයි වැරදි දෘෂ්ටිය. ඕක තමයි විපරීත දර්ශනය. ඕක තමයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. හරි. සර්වංසන